පන් රක ිට යාලෝ සාදරෙන් පිළිගන්න අද අපි දවල් කෑම වෙනසක් කරන්න හිතන ඉතින් අත අපි මඤ්ඤක් කරන් තියෙන නිසා මඤ්ඤක් හොඳින් තම්බදන ඒ වගේම අපි මාළු ටිකක් අරගෙන තියෙනවා මෙතන මේ ටික බදගන්න තමයි ඒකට ලුණු කහ ගම් මිරිස් කුඩු මිරිස් කුඩු ඒවා ටික තමයි ඒ වගේම මිරිස් කරන් ගන්න තියෙනවා අපි සංගීම් තෙන්ගෙන් දාලා තියෙනවා ඒ ටික බදගන්න ඒ වගේම පත්තර ටිකක් පුච්චගෙන කර පුංචි ටිකක් කොටාගෙන මිරිස් කැට් චුට්ටක් තියෙනවා ගම් මිරිස් කුඩු ලුණු ටිකක් පොඩි ඒවා කපන්න තියෙනවා මිරිස් අමු මිරිස් කපාගෙන තියෙනවා ඉතින් අපි සුදු සම්බෝලයක් හදාගන්න ඒ වගේම මෙතන මාළු ටිකක් අරගෙන තියෙනවා ලුණු මිස් කරලා හිටන් ඒක බදගන්න අපිට මිරිස් මාළුවක් හදාගන්න ඒ වගේම පොල් සම්බෝල සඳහා අපි තියෙන පොල් ගෙඩියක් අපි හොඳින් ගාගන්න අපි ඒක ගාගමු දැන් අපිට පෙන්නන්න මාළු ටික හොඳින් කලවම් කරගන්නවා මේ ටික අපි බදගන්න පතුරු පෙරාගම් ගිට්ටක බැල ගන්නයි යන්නේ
අපි මාළු ටික සාදා ගන්න යන්නේ. එතෙන් දෙකක් පන්න දාමු. කලවම් කරගෙන මම මෙතන අරන් තියනවා. මෙතන අරන් තියනවා කල් කුඩු අරන් තියනවා ලුණු කුඩු ගම්බේස් කුඩු ලුහා. අද අපි ඉඟුරු පාවිච්චි කරන්නේ අඤ්ඤක්කයි අද අපි විශේෂ කෑම. ඔතන අපේ මාළු මිරිස් ටික දාගෙන එකක් නැස්ති. අපි දේවල් කෑම කියලා හරි අපි දැන් ඔක්කොම සක්සගෙන තියෙනවා. මාළු බදගෙන තියෙනවා, මිරිස් බදගෙන තියෙනවා, මන්නේ අපි ටික හොඳින් තම්බගෙන තියෙනවා, ඒක දැන් මිලා තියෙනවා. සම්බෝලි හදන්න තියෙනවා, මාළු කරි හදන්න තියෙනවා. ඇත්තටම හරිම සුවඳයි. ඒ වගේම විනිතර දෙවිලි හදන්න හරිම රසයි නේද? ඒවාලත් හදලා මේ වගේ රස බලන්න අපිටත් දාන්න කොමෙන්ට් එකක්. ඉතින් ඉතින් මේ වගේ කෑම වෙලා ඉතින් අපි ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අලගෙන් ආදරෙන් මතක් කරන ඔයාලට. ඉතින් මේ වගේ වෙලක් හදන්න ඔයාලා අපිට කමෙන්ට් කරන්න. රස බලන්න ඔයාලා ආරක්ෂිත දවසක්.